පසුගිය 6 වෙනිදා සිට අපේ වීදි සටන් වලට විරාමයක් තිබ්බා මේ පවතින කොවිඩ් තත්ත්වයේ හැමුවේ නමුත් අපි දකිනවා අපි දකිනවා මේ ආණ්ඩුව වෙනුවෙන් සමාජ මාධ්‍යවල තමන්ගේ වස හසුරුවන තමන්ගේ පෑන හසුරුවන දිගින් දිගටම අපිට විවිධ චෝදනා ඉල්ල කරමින් ගුරු පොකුරු ගැන සඳහන් කරමින් තිබෙනවා අපිට විවිධ නම් පටබඳින්න උත්සාහ කරමින් තිබෙනවා සහරාන්ලා ආදි වශයෙන් නමුත් සහරාන්ලා කවුද කියන එක දැන් රටේ ජනතාවට හොඳටම තහවුරුලා තිබෙනවා කොවිඩ් වර්ධනයට වැඩපිළිවෙලක් නැතුව ප්‍රතිපත්තියක් නැතුව සලස්මක් නැතුව කොවිඩ් රට පුරා ව්‍යාප්ත වෙන්න ඇරලා ඒ වගේම රටේ සිය ගණන් මැරෙන තැනටපත් කරේ අපි නෙවෙයි මේ පාලකයෝ මේ අදූරදර්ශී පාලකයෝ නමුත් අද සූදානම් වෙනවා ඒක අපේ පිටින් දාන නමුත් අපි අභියෝග කරනවා මේ හැමදාම ඔවුන් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යා ලේඛන 93,000 ලෙස ප්‍රකාශයට පත් කරන සංඛ්‍යා ලේඛන අපි අභියෝග කරනවා ඔවුන් ගුරු උද්ඝෝෂණයට සහභාගී වූ අය කී දෙනෙක් හිටියද කියන එකක් කියන්න කී දෙනෙක් හිටියද කියන එක කියන්න එහෙම නැතුව නිකන් ගුරු පොකුරු ගැන සඳහන් කරන්න එන්න එපා මෙතෙක් ගුරුවරු ලෙස අවමතරමින් කොවිඩ් හැදුනා කියලා පොසිටිව් වෙච්ච ගුරුවරු සියල්ල දෙස බැලුවම ඒ කිසිවෙක් ගුරු උද්ඝෝෂණ වලට සහභාගී වුණා යන්නේ නෙවෙයි විවිධ හේතු මත ගුරු උද්ඝෝෂණ වලට සහභාගී නොවුණු වෙනත් විවිධ විදියට කොවිඩ් ආසාදනය වුණ අය මිසක් ගුරු උද්ඝෝෂණ වලට සහභාගී වෙන්නේ නැහැ මොකද ගුරු උද්ඝෝෂණ ඉතා වගකීමකින් කොතරම් විශාල පිරිසක් තාවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔවුන් මූණු ආවරණ සැනිටයිසර් එක ඒ වගේම ෆේස් ෂීල්ඩ් එක මෙයාදී සියල්ල භාවිත කරමින් තමයි ඔවුන් මේ උද්ඝෝෂණ වලට සහභාගී වුණේ ඒ නිසාම අද ගුරුවරයා කියලා කියන්නේ උදේ මේ රට සමාජය ඉදිරියට ගෙනියන පිරිසක් විතරක් නෙමෙයි සමාජ වගකීමක් සහිත පිරිසක් කියන එකත් අපි ඔප්පු කරලා තියෙනවා තහවුරු කරලා තිබෙනවා ඒ නිසා තමයි ආණ්ඩුව කතරම් උත්සාහ කරත් විවිධ ක්‍රමෝපායන් යොදා ගනිමින් උත්සාහ කළත් ගුරු පොකුරක් ගැන සඳහන් කරන්න ඒක සාර්ථක කළ හැබැයි ආණ්ඩුවේ වුමනාවට සමහර පාසල්වල සහකාර විදුහල්පතිවරු නියෝජ්‍ය විදුහල්පතිවරු කැඳවලා සාකච්ඡා තියලා ආණ්ඩුවේ වැඩ පිළිල ගෙනියන්න උත්සාහ කරපු තැන්වල නම් අන්න අපි දැක්ක මහනුවර ප්‍රදේශයේ එක්තරා පාසලක අන්න ගුරු පොකුරු හැදිලා තිබෙනවා ඒ ආපු නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට කොවිඩ් හැදිලා ඒ නිසා ඒකට සහභාගී වෙච්ච සියලු දෙනා නිරෝධායන කරන්න සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා අපි ඊටම වගකීමෙන් කියනවා අපිට ගුරු පොකුරු නම් පට බඳලා අපිට සහරාල්ලා එහෙම නැත්නම් තව තව ඝාතකකින් නම් පට බඳලා මේ අරගලයේ දියාරු කරන්න බෑ මේ අරගලයේ මොට කරන්න බෑ අඩපණ කරන්න බෑ ඒක තමයි ඇත්ත යථාර්ථය ඒ නිසා අපි කියනවා අපි ගත්ත ක්‍රියාමාර්ග අපි වෙනස් කරලා තිබෙනවා අපි උපාය මාර්ග අපි වෙනස් කරලා තිබෙනවා අපි පසුගිය 14 වෙනිදා ඔන්ලයින් පෙස්සමක් ආරම්භ කරා මේ වෙනකොටත් 50,000 ඉක්මවලා තිබෙනවා මේ ඔන්ලයින් පෙස්සම ඒ වගේම අපි ඉදිරියට සියලු ගුරුවරුන්ගේ විදුහල්පතිතුරුන්ට අපි ඉල්ලනවා ඔබට හැකි අයුරින් මේ පෙස්සමට දායක වෙන්න අපේ ගුරුවරු විදුහල්පතිවරු දෙමව්පියෝ අනිකුත් සමාජය අනිත් කොටස් මේ පෙස්සමට දායක කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා ඒ විතරක් නෙමෙයි අපි හෙට දවසේ අපි තීරණය කළා තිබෙනවා සයිබර් විරෝධයක් සයිබර් අවකාශයේ විරෝධයක් දියත් කරන්න breaking.lk